උත්තුධර්මය පාඩමට මම මෙවර සූදානම් වන්නේ පොසොන් පෝය හා වැදගත්වන පාඩමක් ඔයාලාට කියලා දෙන්නයි ඉදිරි දිනවල අපට පොසොන් පෝය සමරන්න ලැබෙනවා ඉතින් පොසොන් පෝයේ වැදගත්කම දැනගන්න ඔයාලා කැමති ඇති ඔයාලාගේ පෙළපොතේ හත්වොන පාඩම දේවානම් පියතිස්ස රජතුමා උන්න දරුවනේ අපේ රටේ ගොඩක් ඉස්සර කාලේ රජකම් කරපු රජකෙනෙක් කටියා දේවානම්පිය තිස්ස රජතුමා කියලා. අපි එතුමා තිස්ස රජුතුමා කියලාත් හඳුන් වනවා. මෙතුමා රජකම් කළ කාලයේ අපේ රටේ මිනිස්සු වඳුම් පිදුම් කළේ ඉර හඳ ගස්ගල් සර්පයින් වගේ දේවල් වලට. අපේ දේවා නම්පී තිස්ස රජතුමාගේ ඉතා හොඳ මිතුරෙක් තමයි ඉන්දියාවේ රජකම් කළ අශෝක අදිරාජ්‍යා අශෝක අධරාජ්‍යා ඉන්දියාවපුරාම බුදුදහම පතුරවලා වෙහෙර විහාරහදලා බුදුදහමට ලොකූ සේවයක්ල ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මෙතුමා හිතුවා තමන්ගේ හොඳම යාළුවවෙෙක්ව වන ශ්‍රී ලංකාවේ දේවානම් පියදිස්ස රජතුමාටත් බුදුදහමයාගේ කියලා දෙන්න ඕනි කියලා. මේ වන විටත් අශෝක අධිරාජ්‍යාගේ දුව පුතා සංගමිත්තා තෙරණිය හා මිහිදු හාමුදුරුවෝ නමින් මහනවෙලායි හිටිය. ඉතිං අශෝක අධිරාජ්‍යා හිතුවා මේ උතුන් බුදුදහම මෙහිදු මහ රහතන් වහන්සේ සමග ශ්‍රී ලංකාවට වැඩම කරවන්න ඕනි කියලා. එදා සම්පූර්ණයෙන් හඳපායා තිබූ සොන් පෝය දිනයක්. අපේ දේවානම් පීතිස්ස රජතුමා මෝදඩය මේ යන්න සූදා නම් වුණා. එතුමා ඒ සඳ යොදාගත්තේ මීහමගස්වොලිම්පිරුණු මී අඹවනයක්. ඒ වනයමැද විශාල ගල්තලාවකුත් තිබුණා. ඒ ගල්තලාවපි අම්බස්තලය ලෙසත් හඳුන්වනවා. අම්බස්තලය කියන්නේ ඹ ගස්වලින් වටවී තිබුණු ගල්තලාව කියන එකයි. මේ මී අඹ වනයේදී දේවානම් පියතිස්ස රජතුමා මුුවකු පසුපස හබා යමින් සිටින විට එතුමාට ඇහුණා තිස්ස තිස්ස කියලා තමාගේ නම කියලා කතා කරනවා. එතුමා නෙවතුනා වට පිට බැලුව එතුමා දුටවා මිහින්තලා ගල මුදුනට වැඩ සිටින මිහිදුුමහා රහතන් වහන්සේ ඇතුළු පිරිස. මිහිඳුමහ රහතන් වහන්සේ තිස්ස රජතුමාට බණදේශනා කළා තිස්ස රජතුමා එයින් සතුටට පත්වෙලා බුදුදහම වැලදගත්තා. බෞද්ධයෙක් බවට පත්වී තෙරුවන් සරණ ගියා එදා සිට දේවානම්පය තිස්ස රජතුමා සතුන්ට හිංසා කරන එක නැවැත්තුවා. රටේ ජනතාවටත් සතුන්ට හිංසා කිරීමේ විපාක කියලා දුන්නා. ඉත්පසු දේවානම්පය තිස්ස රජතුමා බොහොම දෙහැමිව රටපාලනය කළා. රටපුරා වෙහෙර විහාර හැදවා. අපි අනුරාධපුරේ ගියාම වඳන තූපාරාමය දාගැබත් සෑදයුයේ එතුමා තමයි. හාමුදුරුවන්ටත් ඉතා හොඳින් සැලකුවා. මිහිදුමා රහතන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා දෙන අවවාද පිළිගෙන ඒ අනුව රටපාලනය කලාා. එතැන් පටන් ශ්‍රීලාංකිකයන් වන අපේයාගම ඒ උතුන් බුදු දහම් බවට පත් වුණ. පොසොන් පෝය බෞද්ධ අපට මොනතරම් වටිනවාදයන්න දැන් ඔයාලාට තේරෙනවානේද. අපේ රටට බුදු දහම ලැබුණේ ඒ උතුම් පපුසුන් පෝයදිනයේදී. මේ පාඩමය සුරින් ගැන කවිපන්තියට දැන් සවන්දෙන් ය ගායනා කරන්න කටපාඩම් කරගන්න මිහින් තලාගලමුදෝනට මිහිදු සමිඳු වැඩියදිනේ තිස්සනිරිඳුමුව දඩයම නවතා දැමුූවාහා. දුසාදුසාදුහඬයි මිහිදු සමිදු ගුණ සුහදයි ඉදාපටන් ලක් දෙරනේ දසත පැතිරුණවා.